අද ලෝකයේ තියෙන විශාලම ගැටලුව අතර දේශගුණික විපර්යාසය දැන් අපි ඉදිරිපිට පැහැදිලිවම තියෙනවා. ප්‍රථමයෙන්ම අපි සංචාරක ව්‍යාපාරයට කොහොමද දේශගුණික විපර්යාසයන් බලපාන්නේ? ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ මූලික වශයෙන් පදනම් වී තියෙන්නේ බෙරළ එහෙම නැත්නම් මුහුද හිරු සහ ස්වභාවය කියන මේ කොටස් තුන සහ අතීතයේ ඉඳලා අපිට තියෙන කෞතුක දේවල් සහ අපේ පුරා ඉතිහාසය මේ වගේන් ඍජුවම දේශගුණික විපර්යාසයෙන් බලපාන එක තමයි බෙරළ සහ මුහුද බෙරළේ සීන වීම අපි දන්නවා සාපේක්ෂ මුහුදු මට්ටම ඉහළ යාම කියන කරුණ යටතේ සිදුවීගෙන යන බව ඒ වගේම මුහුද රළු වීම ස්වභාවයෙන් මේ දේශගුණික විපර්යාසය හරහා සිදු වෙන තවත් කරුණක්. එහෙම වෙනකොට බෙරළේ තියෙන ස්වභාවය වෙනස් වෙන නිසා අපිට බෙරළ අහිමි වෙනවා. නමුත් අපිට අවාසනාවන්ත දේ තමයි මේවා මිනුම් කිරීමට තියෙන හැකියාවන් බොහොම සීමිත වීමයි. ස්වභාවය බලපාන සංචාරකීන්ට මන්ද විශේෂයෙන්ම සාපේක්ෂ දෛනික උෂ්ණත්වය දැන් එදාට වඩා වැඩි වෙලා තියෙන නිසා පැහැදිලිවම ඒගොල්ලොන්ගේ ශුෂ්ප කලාපීය ප්‍රදේශවලින් පැමිණෙන මේ ඝර්ම කලාපීය රටකට ආවම ඇති වෙන උෂ්ණත්ව වෙනස අර්ථතාවයත් එක්ක දරා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. වනජීවී දේශ බැලුවොත් අපි දකිනවා දේශගුණික විපර්යාසය හරහා නැවතත් උෂ්ණත්වය වැඩි වෙනකොට කඳුකර ප්‍රදේශවල ජීවත් වෙන ජීවීන්ට කඳුකරෙන් ඈත් වෙන්න වෙනවා. දේශගුණික විපර්යාසයෙන් රටකට ඇතිවිය හැකි විශාලම බලපෑම ජීවීන්ට තුරන් වීම. ලෝකයේ මේ වෙනකොට එහෙම තුරන් වූ ජීවීන් එකෙක් හඳුනාගෙන තියෙනවා. තුරන් වීමට ලක්විය හැකි ජීවීන් විශාල ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. මේ වගේ බැලුවොත් ජීවීන්ට තව කායික ක්‍රියාවලියන් තුළ වෙනස් වීම පැහැදිලිවම හඳුනාගෙන තියෙනවා. අපි කියනවා රටවල් වලට පිට රටවල් වලින් එක එක කාල වලදී ඒ සිදුවෙන ඍතු වෙනස් වීම වල හේතුව නිසා ගමන් කරන ජීවීන් ඉන්නවා. විශේෂයෙන්ම කුරුල්ලෝ. මේ අයගේ පැමිණීම ලෝකයේ හැමතැනම පෙන්නුම් කරලා තියෙනවා වෙනස්කම් පහුගිය කාල තුලදී වෙලා තිනවා බොහොමයක් කලින් එනවා සමහරක් එන්නේත් නැ සමහර තැන් වල මේ ඔක්කොම විසිරිලා සම්ප්‍රදායින්ව නොපැනින කුරුල්ලන් පැමිණීමක් තියෙනවා ඒ හින්දා සියලුම නිහරි ක්‍රමවේදයට අවුලක් ඇති වී තිබෙන බවට පොහැදිලිවම දකින්න ලැබෙනවා මේකට හේතුව හැටියට හැම කෙනාම විද්වතුන් හැම කෙනාම කියන්නේ මේ සිදුවී ඇති දේශගුණික වෙනස්කම් කියලා ප්‍රධාන කරුණ තමයි මම හිතන්නේ අපි කොහොමද මේකට හැඩගැහෙන්න ඕනේ ක්‍රම දෙකක් තියෙනවා පරිහරණය සහ පරිභෝජනය කියන මේ ක්‍රම දෙක අපි වෙනස් කරගත්තේ නැත්නම් දේශගුණික විපර්යාසය නිසා අපිට ඇතිවන විපාක වලින් අපිට මිදීමට හැකියාවක් නැහැ. ඒ නිසා පරිහරණය සහ පරිභෝජනය කියන ක්‍රියාවලියන් දෙකට අපි වැඩියෙන් අවධානයක් යොමු කරුවොත් අපිට දේශගුණික විපර්යාසයෙන් අනාගතයේදී සිදුවිය හැකි විපාක බොහෝමයක් වළකා ගැනීමට හැකියාවක් තියෙනවා.